අයිබෝන් තෙරුවන් සරණයි. සබ්දිනකින් පස්සේ ඔබේ නිවහනට ගොඩවැදුනේ ඔබේ දහම් ගැටලු පිළිබඳව අපි කතා කරන්න. බොහෝ වෙලාවට බෞද්ධ ගෙදරක විවිධ ගැටලු තිබෙන්නට පුළුවන්. මේ ගැටලු වලට පිළිතුරු දෙන්න ධර්ම විනිශ්චය හොඳම වැඩසටහන කියලා ඔබ දන්නවා. හඬක් නැති බොහෝ දෙනාට ඉඩක් දෙන්න අද අපේ වැඩසටහන වෙන් වෙනවා. බොහෝ දෙනාට වේදිකාවක් නැහැ ධර්මයේ පිළිබඳව කතා බහ කරන්න, ධර්මයේ පිළිබඳ ගැටලු ඉදිරිපත් කරන්නට. ධර්ම විනිශ්චය තමයි ඒකට හොඳම වේදිකාව. ඔබට අද අපේ වැඩසටහනට කතා කරන්න පුළුවන් අපේ දුරකථන අංකයේ 0112 6128 අපේ සුපුරුදු දුරකථන අංකය. ඔබ ලෝපුරා කොහේ සිටියත් tnltv.com අපේ සුපුරුදු වෙබ් අඩවි හරහා අපිත් එක්ක ඒකාත්මික වන්නට පුළුවන්. පරපුරක මහගෙදර සීමා සහිත ලයින්කෝ සමාගමේ බැතිබල දායකත්වයෙන්මයි ධර්ම විනිශ්චය වැඩසටහන අදත් ඔබ වෙත ගෙනෙන්නේ. ධර්ම විනිශ්චය වැඩසටහනින් අපි අද ඔබට විශේෂ ඉඩකඩක් දෙන්න අපි බලාපොරොත්තු වෙන ඔබේ ගැටළු වලට ඔබේ හඬට ඉඩක් දෙන්න අද ධර්මනිශේ වැඩසටහනින් වැඩි ඉඩකඩක් අපි වෙන් කරන්නේ. අපේ රාහුල් හාමුදුරුව අදත් ධර්මනිශේ වැඩසටහනට වැඩම කොට වදාලා නිවැරදි ධර්මනිශයක් ලබා දෙන්නට මේ වැඩසටහන පුරා අපට හැකියාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා. අපි හාමුදුරුවනේ බෞද්ධ ගෙදරක අපි නිවැරදි වත් පිළිවෙත් කොහොමද දැන කියාගන්නේ, මේ නිවැරදි වත් පිළිවෙත් කොහොමද බෞද්ධ ගෙදරක අපි ඉටු කළ යුත්තේ, මේ කියන කාරණාවෙන් අපි මේ සාකච්ඡාව ආරම්භ කරොත් වැඩගත්තේ අපි හැමෝටම කොහොමද අපි නිවැරදිව වත් පිළිවෙත් ඉටු කරන්නේ, අපේ බෞද්ධ ගෙදරක වගේම අනිත් ගෙවල්වලත් කොහොමද නිවැරදිව වත් පිළිවෙත් ඉටු කරන්නේ, වත් පිළිවෙත් කියන්නේ මොනවද කියන කාරණාවෙන් අපි හැමෝටම මේකට පෝරිකාවක් දෙනවා නම් වඩා කාලීනයි. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවිතය පූර්ණත්වයට පත් කර ගැනීමට මනුෂ්‍යයාට ඒ මනුෂ්‍යයාගේ අභ්‍යන්තරිකව තිබෙන ගුණධර්ම අන් අයට හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය කරන ප්‍රතිපදා ඔය වෙයියාමච්ච වත් පිළිවෙත් හැටියට ජීවිතවලට සහ සම්බන්ධ කරවනවා. දැන් කෙනෙක් කොච්චර යහපත් ගුණවන්ත ඉතාම පිරිසිදු මනසක් තියෙන අන්‍යාගේ දුක සැප වෙනුවෙන් හොඳ සිතුවිලි ගොඩනැගෙන චරිතයක් වුවද ඔහු තුළින් ක්‍රියාත්මක භාවයෙන් ඒ දේවල් දකින්නට ලැබෙන්නේ නැත්තම් අර තියෙන උසස් ගුණ අන් අයට හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. මෙන්න මෙතන තමයි වත්පිළිවෙත් පිළිබඳව අපට සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබ කෙතරම් යහපත් කෙනෙක් වුවත් ඔබ කරනු ලබන ක්‍රියාකාරකම් ඒ තුළින් ඒ ඔබේ අභ්‍යන්තරික දේ මතුවෙනවා. ඒ ක්‍රියාකාරකම් නොමැතිනම් කොහොමද අන් අය එක හඳුනාගන්නේ? ගහක අරටුව න්‍යෂ්ටිය වගේ ඉතාමත්ම වැදගත්. එහෙත් අර මල්, කොළ, දාලු, ගෙඩි, පොතු, මුල් මේ ටික ඉතාම වැදගත් මේ ගහ පිළිබඳව ලෝකයට කියාපාන්න. එහෙමනම් ඔබ තුළ තියෙන තර්කයක්, ඔබ තුළ තියෙන න්‍යායක් ඔබට වෙනස් කරගන්නට සිද්ධ වෙයි. කුමක්ද? ඔබ හිතනවා නම් මම අමුතු ක්‍රියාකාරකම්, මම බොහොම සිල්වත් කෙනෙක්, මා තුළ මගේ සිතත් කයත් වචනයත් මේ තුන්දොර මා හොඳට සම්බර කරගෙන ඉන්නේ. හැබැයි ඒක ලෝකෙට ඔබේ වදනින් දැනෙන්නේ නැත්තම්, ඔබේ ක්‍රියාවෙන් එක තේරෙන්නේ නැත්තම්, ඔබේ මානසික ක්‍රියාවලිය අපට බාහිරව පේන්නේ නැත්තම්, ඔබ ගැන අන් අයට ඒ තීරණයට එන්න බෑ.
බයිතින්දු තව නරකයක් නිර්මාණය කරනවා. ඒ කුමක්ද? ඒක හරියට අර පින්කමක් කරලා නම් ප්‍රසිද්ධ කරන්නට ඕනද කියලා අහන වගේ දෙයක්. ස්වාමීනි අපි මේක කළේ බොහොම ශ්‍රද්ධාද්‍යාසී, මේකට ආයෙත් බෝඩ් ලැලි දාගන්නට ඕනද? නම දාගන්න. අනේ මට එහෙම ඕමනාවක් නැහැ. ඒ වගේ මේ මම හොඳ මිනිස්සෙක්. මං මගෙන් අන්නේට කරදර නැහැ. හැබැයි මම අමුතුවෙන් බුදුන් වඳිනවා කියලා හරි මම බෞද්ධයෙක් කියලා ගත්තා. නේද මම පිරිත් කියනවා හරි මම මේ මල් වවාගෙන ඉන්නවා කියලා මල් නෙලල පූජ කරනවා කියලා. මේ ක්‍රියාකාරකම් මේ පහන් දල්වනවා. එහෙම නැත්නම් පන්සලට සලාක දානයක් අරන් යනවා. හාමුදුරුන්ට දන් ටිකක් දෙනවා. පන්සලට ගිහිල්ලා සීල් ගන්නවා. ඒව නොකරට මේ මම හොඳ මිනිස්සෙක්. දැන් මේ තර්කය තමයි බොහෝ වෙනාවට කෙනෙක් ගොඩනගන්නේ. දැන් ඒක ඔබ මේ දන්නේ. ඊළඟ ඔබේ මේ හොඳකම සමාජයේ ක්‍රමවේදය එකයි වැදගත් වෙන්නේ. මනසේ ක්‍රියාවලිය කොයි විදිහටද? මේක තමයි අර කර්මය කියන තැන. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. ඊළඟට කියනවා චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මේ සිතුවිල්ලම ඉතාම ප්‍රබලව සිත කය වචන දෙකෙනු සිතෙනු සක්‍රීය භාවයට පත් කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා වත්පිළිවෙත් කියන කොටස අත්පය හැකියාව තියෙන, ඇවිදීමේ හැකියාව තියෙන, සිතල බලල කටයුතු කරන්න පුළුවන් හැම චරිතයකටම අත්‍යවශ්‍ය සාධකයක්. හොඳයි, අපි හැමදෙරෝ හොඳ පූර්විකාවක් හැපෙවුවා වත්පිළිවෙත් නිවැරදි වත්පිළිවෙත් කියන්නේ කුමක්ද කියන කාරණාව. අපි හැමදෙරෝනේ කුඩා දරුවන්ට මෙන්න මේ වත්පිළිවෙත් ඉදු කරන්නට ඕනේ, තරුණ පිරිසට මෙන්න මේ වත්පිළිවෙත්, වහලු අයට මේ වත්පිළිවෙත්, බෞද්ධ කට්ටියට මෙවැනි වත්පිළිවෙත්. මේ නිවැරදි වත්පිළිවෙත් වලට මෙහෙම බෙදීමක් තියෙනවාද? අපි හැමදෙරෝනේ වත්පිළිවෙත් හැම දිනටම පොදු කාරණාවක්ද? මේකේ එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවද? මේ පිළිබඳවත් ඔබ වහන්සේ යම් පැහැදිලි කිරීමක් කරනවා නම් කොහොමද අපි හැමදෙරෝනේ? කියන්නේ වතාවත් සිද්ධ කිරීම, ඊළඟට මේ පිළිවෙත් ආරක්ෂණයත්, පුච්චල චරිත වලට වඩා සමාජ කණ්ඩායම් වලට වෙන්වෙච්ච වෙන් කරලා පෙන්විය හැකි වත් පිළිවෙත් තිබෙනවා. ඒ වගේම අවදි වලට අර ඔබතුමා පවසන වගේ ළමා අවදිය, යෞවන තරුණ අවදිය, වැඩිහිටි අවදිය, ඒ අවදි සමග වත්පිළිවෙත් අපට හඳුන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම අවස්ථා අනුව වත්පිළිවෙත් සකස් වෙනවා. නැත්නම් සමාජ කණ්ඩායම් අනුව, දැන් පැවිදි සමාජ කණ්ඩායම, ඒ පැවිදි සමාජ කණ්ඩායම තුළ විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුව, බෞද්ධ භික්ෂුණිය, ඒ සමාජ කණ්ඩායමට මේ වතාවත සහ පිළිවෙත් ටික ඉතාම අවශ්‍යයි. දැන් චාමික මහත්මා ස්වාමීන් වහන්සේ ගත්තොත් වත පූර්ණය කළ යුතුයි. ඒ අපි පිරිය යුතු වත් වෙනමම පෙන්වල දීලා තියෙනවා. මෙන්න මේ වතාවත් ටික සම්පූර්ණ කරන්නට ඕනේ කියලා. එතකොට ඒ දැන් අපි බොහොම සරලව ගතහොත් තව ටිකක් තේරෙන්න මේක පැහැදිලි කරන්න පුළුවන්. ආගන්තුක ස්වාමීන් වහන්සේ නම පන්සලකට පැමුණුනොත් පන්සලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා විසින් අර ආගන්තුක වත ක්‍රියා කරන්නට ඕනේ. දැන් අන්න වත කියනද, ඒ කියන්නේ එතන තියෙනවා මොනවද අපි ඒකට කරන්නේ? දැන් ආශනෙන්ම අපි පිළිගැනීමේ කටයුතු කරන්නට ඕනේ. ඒක එක දැන් විශේෂයෙන්ම මේ තිබෙන ආගන්තුක වතේ අපි දන්නේ මොන වගේ අපහසුතාවයකින් ඉන්නේ කියලා. ඒතර එතන තියෙන අර වැසිකිලි වත, කැසිකිලි වත, එය අවශ්‍යයෙන් පෙන්වන්නට ඕනේ. කොතනද වැසිකිලිය තිබෙන්නේ?
ඇති කෙලිය තිබෙන්නේ. එතකොට තේරෙනවා ඇති. ඒ කියන්නේ ඒක අර ආගන්තුක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පන්සලේ ස්වාමීන් වහන්සේ කලයුතු මූලික දෙයක්. එතකොට ඒකට යන්නේ කොහොමද? එනට එතන මත්තික, ඒ කියන්නේ පැන් ටික එතනට සම්පූර්ණ කරලා දෙන්නට ඕනේ. තුවාය අවශ්‍ය කරනවා, සබන් කැබැල්ල, ඒ උණු වතුරද ඇල් වතුරද. දැන් මෙන්න මේ ක්‍රියාකාරකම්. ඊළඟට අපි තුන් ඒ ආගන්තුක වති ඒ අවශ්‍ය කරන කුටිය සපුරා දීම ඒ අවශ්‍ය කරන්නේ. ඊළඟට ගිලම්පස ආදී සකසා දීම. ඊළඟට අත්තා මෙහෙවර කිරීම දුර සිට පැමිණුණාන. ඉතින් මෙන්න මේ වත් ගැන හොඳ දැන් අපි ඔබට මතක ඇති මේ තවත් අපි කතා කරා ඉදිරියට ගමන් කිරීම. ඒ කියන්නේ පෙර ගමන් සහ පසු ගමන් යෑමේ ඉඳලා මේ ඊළඟට අර අපි පූර්ණීය කළ යුතු පිළිවෙත් එක තියෙනවා. ඉතින් මේ මේව තමයි අපි හරියට මන දැන ඒ කණ්ඩායම් හොඳ අවබෝධයකින් සිටියොත් තමයි අපේ සංස්කෘතිය එතන පේන්නේ. මේක මේ මේ සංස්කෘතිය කියන එක මොකද වචන තුනක් තියෙනවා මිනිස්සුක මාත්‍ය සංස්කෘතිය ශිෂ්ටාචාරය සහ සભ્યත්වය කියලා. එතකොට අපි සංස්කෘතියක් කියන්නේ අපි පෙරලලා හරියට අර නේද අලුත් කරලා සකසාගත්ත දෙයක්. මේක අර කල්චරල් කියන එක කල්ටිවේට් කරන ඒ අපි සකස් කරගත්ත දෙයක් නැවුම් පසක් පෙරලලා හදාගන්නවා වගේ සකස් කරගත්ත දෙයක්. ඒක එක තැනක තියෙන එකක් නෙමෙයි අර ලයික් කල්චරල් කියන්නේ එමණිට වඩා මේක නැවුම් දෙයක්. හැබැයි ඒක අපි කරන ක්‍රියාකාරකමත් එක තමයි අන්‍යයට පේන්නේ. නැත්තම් සංස්කෘතිය පේන්නේ. එතකොට ඒ සංස්කෘතික ලක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් ශිෂ්ටාචාරය මොකද්ද වගේ කියලා. ඒ කියන්නේ දැන් අනුරාධපුරයට ගිහිල්ලා ගල් කුණු ටික දිහා බලලා කුට්ටම් පුකුණු සඳකඩ පහන මේව බලලා අපි හදාගන්නවා මනසේ චිත්‍රය මේ ශිෂ්ටාචාරය මේ වගේ එකක් වෙවයි, තාග බැරි ගමයි, පන්සලයි තිබිච්ච දෙයක්. සભ્યත්වය කියලා කියන්නේ අනුන්ගේ දෙයක් අරගෙන අපේ කරගන්නවා. මර දේවල් තියෙනවානේ. දැන් අපි පෘතුගීසින්ගෙන්, ලන්දේසින්ගෙන්, ඉංග්‍රීසින්ගෙන් වුණත් නැත්නම් අපි ඉන්දියාවෙන් අරගත්ත දේ දැන් බුදුහාමුදුරුවෝ අපි අනුන්ගේ කියන කැමැතිනේ. අපේ බුදුහාමුදුරුවෝ අනිත් වගේ අපිට සම්බන්ධයක් තියෙනවා. හොඳයි. අපි හැමෝටම දැන් අපේ ඔබ වහන්සේ කිව්වා කලින් පැවිදි වත ඊටාමත්ම විශේෂයෙන් අවධානයට ලක් කළ යුතුයි කියලා. අපි හැමෝටම මේ පැවිදි වතෙන් අපිට උකහා ගත යුතු, ගිහියන්ට උකහා ගත යුතු බොහෝ කාරණා තියෙනවා නේද? දැන් ඔබ වහන්සේ කිව්වා දැන් ආගන්තුක වත කියන එක මේක ආගන්තුක සත්කාර කියලා අපේ ගිහියන්ටත් මේ තුළින් බොහෝ පාඩම් ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා නේද අපි හැමෝටම? ඔව්, මම හිතන්නේ මේ වත පූර්ණේහිදී මේක චාමික මහත්මයාට ටිකක් වටිනවා. භාෂාවේ ඉඳලා අපේ තිබෙන ක්‍රම වෙනස්. දැන් ඔබතුමා ප්‍රශ්න අහන්නේ හාමුදුරුවෝ කිව්වා වගේ කියලා. හාමුදුරුවෝ කියන්නේ දේශනා, හාමුදුරුවෝ අනුශාසනා කරන, හාමුදුරුවෝ අනුශාසනා කළා වගේ. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ අර හාමුදුරුවෝ කිව්වා වගේ දැන් අලුත් කණ්ඩායමක් හැදිලා තියෙනවා. ඇතැම් සාකච්ඡාවල අපේ හාමුදුරුවෝ කිව්වා වගේ දොර මාන්නික අර හාමුදුරුවෝ මේ ඔබතුමාගේ අඩුවක් කියනවා නෙමෙයි, මේ අර එහෙම එනවා. ඒක එන්නේ අන්න දැන් මේ වතාවත් ටික නැති නිසා. අර අපි සමීපනේ මේ එතකොට තව ටික දවසකදී කියන හාමුදුරුව කෑවා වගේ, හාමුදුරුව බිව්වා වගේ, හාමුදුරුව මේ ආවා ගියා වගේ නේද, හාමුදුරුව නිදාගත්තා වගේ. දැන් ඒ අන්නර වචන ටික නැති කරනවා. ඒ හදන්නේ මේ තිබෙන සංස්කෘතිය වනසන්න. තවද මට තේරෙන්නේ නැතිනම් වත්තික නැති වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අර අපි අපිට සාමාන්‍ය ව්‍යවහාරයට වඩා ස්වාමින් වහන්සේ ඉදිරියේදී අර සකස් වෙන වත නේ, ඒ පිළිවෙත. ඊළඟට පන්සලේදී අපි සකස් වෙන වත් පිළිවෙත් ටික. දැන් බල ගෙදරින් පන්සල් යනවා කියනකොටම ඇති වෙන පසුබිම, ගෙදර බුදුන් වඳිනවා කියනකොට ඇති වෙන පසුබිම, පේවීම. ඉතින් ඒ වගේ ස්වාමින් වහන්සේ තුලින් ගන්නට පුළුවන් දේ ගොඩක් තිබෙනවා. දැන් ඒකේ දැන් සංනිවේදක වරුන් හැටියට ඔබතුමන්ලාට විශේෂම ධර්ම සංනිවේදනය කියන එක කොයි වගේද කියන එක ඉතා බරපතලව ජීවිතයට ඕන කෙනෙකුට ගන්නට පුළුවන්. ස්වාමින් වහන්සේගේ හඬ තුල තියෙන හඬ පරාශයන් වෙනස්, ඒවා දැහැමි කරගෙන තියෙනවා. වාම් මාලාව බොහෝම ධාර්මික කරගෙන කරුණාව මෛත්‍රිය ඒට මිශ්‍ර වෙලා තියෙනවා. ඇසෙනකොට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් තමයි
ඒනම් කතා කරන්න දෙලින් වගේ හැනවා. ගොමුදුලින් උනත් නේද? රූප මාධ්‍යකින් ට වඩා ශබ්ද මාධ්‍යයේ එකශෝදය භාවිත කරන තැනේදී කියන්නට පුළුවන් හරියට. හේතුව තමයි අර ඒ හැම දෙයකටම මේ අවට පරිසරය බලපෑම. ඒතර පුංචි කාලේ ඉඳලා පුංචි දරුවා අපි සූදානම් කරන විදිය. කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් ඈත දකිනකොට නිවසේ අල්මාරිය ළඟට නැත්තම් රෙදි තිබෙන තැනට ගිහලා සුදු වස්ත්‍රය අරගෙන එම. පුටුවට එලීම. ඊළඟට පෙන් බඳුන සකසා තැබීම. පදික්කම සමීප කිරීම. දැහැත්වත්තිය පිළියෙල කර ගැනීම. බන කොච්චර ටිකක් හරි ලස්සනට සකස් වෙනවා. ඉතින් හාමුදුරුවන්ගේ මේ පිළිවෙත් වලින් ගන්න ගොඩාක් දේ තියෙනවා. විශාල වශයෙන් හොඳයි. සමාජයෙන් මං හිතන්නේ මාත් මේ සමාජයේම නියෝජනයක්. ඒ නිසා මා මේ සමාජයේ නියෝජනයක් වෙනකොට මාතිනුත් බොහෝ දේවල් වෙන්නට පුළුවන්. අවබෝධයෙන් දේශනා කළ පරිදි අපි හැමදෙරණේ දැන් දැහැත්වත්තියක් පිළියෙල කර ගැනීම මේ කියන කාරණාවත් එක එක අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙනව නේද අපි හැමදෙරණේ. මේ දැහැත්වත්තිය පිළිගැනීම මං හිතන්නේ අවමංගල්‍යයකට පිළිගන්නන විදිහට නොවේ. මංගල්‍යයේ මේ අවස්ථාවකට මේ දැහැත්වත්තිය අපේ ස්වාමීන් වහන්සේට පිළිගන්වන්නේ. මෙන්න මේ තැනින් තැනටත් මේ අවත් පිළිවෙත් වෙනස් වෙනව නේද අපි හැමදෙරණේ. පිළිවෙතින් පිළිවෙතට ඒ කියන්නේ ඒ මතෙහිදී අපි පාවිච්චි කරන උපකරණ වල පවා යම් වෙනස්කම් අපේ සංස්කෘතියට දැන් කිඳා බහැලා තේනවා. ඒව ඇතැම් වෙලාවට අගයන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒව ගණන් නොගන්න අවස්ථාවන් තිබෙනවා. නමුත් වඩා වටිනවා ඒව පිළිගැනීම, ඒවට ඇගීමක් දීම. දැන් අපිට දැහැත් අත කියන එක නැත්නම් බුලත් අත කියන එක ඉතා ප්‍රබල සංනිවේදක උපාංගයක් අපේ සංස්කෘතිය තුළ. ඒවත් සිදුවෙන අවස්ථාවන්හිදී මලගය, බණගය, දානගය, මගුල්ගය මේ හැම එකකටම දැහැත් අතක් මුල් වුණා. එතකොට දැහැත් අතට අප සඳහන් කළා අපේ සංස්කෘතියේ ඇතැම් ඇත්තෝ මේවා පොඩි වෙනස්කම් කරනවා පදනමකින් තොරව. මතක් වෙනවෙති සිහිපත් කළා බුලත් අතට කොළ 37ක් කියන මතයක් කාලයකදී ගෙනියන්න හැදුවා. ඒ කියන්නේ සත්‍විස් බෝධික පාසික ධර්මයේ කියලා. නමුත් අනිවාර්යයෙන්ම ඕනේම ගැමි සමාජයේ අපේ ගැමියා දන්නවා බුලත් අතට කොළ 40යි කියලා. තාම පැහැදිලිව අපි බුලත් අත ගානෙන් තමයි බුලත් ඒ අඩුක්කුවක තියෙන කොළ ලක්ෂයක් හරි අත් ගානෙන් කියනවා මෙච්චරයි මේකේ තියෙන්නේ කියලා. එතකොට ඒ විදිහට තමයි පිළියෙල කරගන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ආරාධනාවකට බුලත් කොළයක් දෙකක් නෙමෙයි බුලත් අතක් පාවිච්චි කරනවා. කොළ 40ක් අරගන්න. ඒකට යම් පදනමක් විදිහට අපි මේ පදනම අපි සාමාන්‍යයෙන් පැරණි ඇත්තන්ගෙන් සහ අපේ පූජනීය මහා සංඝරත්නයගෙනුත් ඒ පිළිබඳව හසල සමාජ විවරණ කරන ලද පින්මතුන්ගෙනුත් අසා දැනගත්තම තිබෙන ශාස්ත්‍රීය පිළිගැනීම තමයි ශාන්තිනායක අමාමේනී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛයෙහි දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ සිටියා. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් 32ක් දක් තිබෙන්නේ. නමුත් උන්වහන්සේගේ තව 8ක් දන්ත ධාතුන් වහන්සේලා වැඩි. උන්වහන්සේගේ හකු පළල් දෙකයිනේ. එතකොට ඒ නිසා ඒ දන්ත ධාතුවක මේ අවුරුදු 45 මුළුල්ලේ දේශනා කරපු ධර්ම කාරණා සමග බැලුවම කවදාවත් අසත්‍යයක් බොරුවක් ස්පර්ශ වෙලා නැහැ. ඒ නිසා බුලත් අතක් පිළිගන්වලා යමක් ආරාධනා කළා නම් ඒක සත්‍යෙම තමයි. සත්‍ය. ඒ නිසා හිතනවා මේ දන්ත ධාතුන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛයේ වැඩ සිටපු 40 නම ඒ සම චත්තානිස දන්ත ඒ 40 නිමිති කරගෙන තමයි අපේ සංස්කෘතියේ මේ වත සකස්
වුණේ කියලා. මේ බුලත්තත අපේ හැමෝටම පිළිගන්න ක්‍රමයේ ඒකත් යම් ක්‍රමවේදයක් තියෙනවා නේද? අපේ හැමෝටම ඒකත් පිළිගන්න ක්‍රමවේදය අනුව තනින් තනට වෙනස් වෙනව නේද? ඒකත් වෙනස් වෙනව නේද අපේ හැමෝටම? ඔව්. දැන් ඒ ඔබ පළමුවෙන් ඇසුර මලගෙදරක් ගතව. අපි මලගෙදරක් දැනුම් දීම පිණිස ස්වාමින් වහන්සේට පාංශු කූලය සඳහා පැමිණුණාම ඒ බුලත්තතෙහි තුඩ පැත්ත නට්ට පැත්ත නෙමෙයි අර තුඩ සහිත පැත්ත ඉස්සරහට හරවා දීම තමයි කරන්නේ. එතකොට එසේ දුනහොත් ඒ අවමංගල්‍ය අවස්ථාවකදී. එතකොට ඒක අපි පිළිගන්නවා. අපි දන්නවා අනිවාර්යෙන්ම මලගයක් සිදු වෙලා දෙනවා. හැබැයි මලගෙදර ඒ කියන්නේ පාංශු කූලය ආරාධනා කිරීමේදී පමණයි. එතකොට පාංශු කූලයේ අද දවසේ බණට ආවම එහෙම දීලා හරියන්නේ නැහැ. එතකොට අර නෙට්ට පැත්ත ඒ කියන්නේ අර මුල පැත්ත නියපොත්තෙන් දල් කොළය වෙන් කරන තැනනේ ඒ කොටස ලබන්නාගේ පැත්තට හැරෙන්නට ඕනේ. ඒ වගේම බුලත් කොළ ටික උඩු පැත්තට ඒ කියන්නේ අර යට කොටස යටටම හිටින විදිහට තියෙන්නට ඕනේ. ලා පැත්ත උඩට පෙනෙන කොළේ මතු පිට පැත්ත උඩට හැරෙවෙනවා. දැන් අපි මලගෙදරක බැහැත්වට්ටිය හදනකොට එහෙම නැත්නම් ඉලත්තට්ටුව හදනකොට දැන් ඉලත්තට්ටු ගොඩක් අඩුයි. දැන් තියෙන වට්ටිය ඒක බැහැත්වට්ටියකින් ඉලත්තට්ටුව කර උස ඉලත්තට්ටු තිබුණා. ඒ ඉලත්තට්ටුවට සකසනකොට කොළය අනිත් පැත්ත ගහලා ඒ කියන්නේ තුඩ උඩට සිටින්න අර මේ බුලත් කොළය ගහි වැලේ තියෙනකොට අපි තියෙන ලා පැත්තක් නේද පිටිපැත්ත යටට තියෙනවනේ. ඒ පිටිපැත්ත බොහෝ වෙලාවට උඩට හරවන මොනින් අතර හරවලා දල්ල පැත්ත මේ උඩට තියෙනවා. ඒක අපි පැලෙන්න හරි ලස්සනට හදනවා. ඒක පාංශු කුළුපලේ තියෙන බුලත් වට්ටිය දැහැත් වට්ටිය. හැබැයි බණගෙදර තියෙනකොට අර තුඩ පැත්ත මැදට හිටින්න නැට්ට පැත්ත උඩට හිටින්න ඒ වගේම අර මුණින් අතර හරවලා නැහැ බුලත් කොළේ තියෙන විදිහටම සකස් කෙරගෙන උඩ පැත්ත කොළේ තියෙන මතු පිට පැත්ත යටට හිටින්නම තමයි තියෙන්නේ. ඒතර ලස්සනයි. ඒකෙන් අර ගෞරවණීය භාවයක් තියෙනවා. දැන් බලන්න අපේ ගෙදරක මලමිනියක් මල ගෙදරක් සිද්ධ වුණාම ෆොටෝ එක පවා අනිත් පැත්ත හරවනවා. කන පිට ගැසීමක් කරනවානේ. ඒ නිසා තමයි මල ගෙදරට අපේ තුඩ කෙලින් තියලා. ඉතින් සීයල දන්නවා ඒව සකස් කරාම. ඉතින් අපේ දරුවන්ට මේවා අපි රැකගෙන යන්න. දැන් අපි මගුල් ගෙදරකට අතීතයේ බුලත් කොළ සංඛ්‍යාවෙන් තමයි දැනුම් දුන්නේ කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද කියලා. කල්ලතුව මනමාල යාගේ පාර්ශ්වයෙන් එන පිරිස මනමාලගේ පාර්ශ්වයට දැනුම් දෙන ක්‍රමයක් තිබ්බේ නැහැ ඉස්සර ටෙලිෆෝන් ඒවනේ. ඒකට ඒ ඇත්තෝ අර දානුනේ කඩුළු තහංචි. අපි තහංචි කවි තිබුණානේ ඒක විසඳුවමනේ ඒගොල්ලන්ට කඩුල්ලෙන් පයින්න පුළුවන්. ඉතින් ඒව සකස් කරගත්තෙත් මෙහි තාම කෑම ඉදිල්ල නැහැ. ඒ කෑම සකස් වෙලා නැහැ. නැත්තම් නැකත් වෙලාට තව වෙලාව තියෙනවා. අරගොල්ලෝ කල්ලතුව එනවා. මෙතන වැරදි කරගන්න බෑ. ඒ නිසා අපේ ඉන්න ටිකක් උගත් කෙනෙක් නේද වැඩිහිටි කෙනෙක් අර කඩුළු ළඟට ගිහිල්ලා කඩුළු තහංචියක් දානවා. ඒතර ඒක පනින්න පුළුවන් අරක විසඳුමුත් පමණයි. එතකන් අර පැත්තෙන් ඉන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ එසේ ආවම කඩුල්ලෙන් එහා පැත්තේ ඉඳගෙන බුලත්තත දෙනවා. ඒතර ඒ බුලත්තතේ කොළ 40 නෙමෙයි. ඒ බුලත්තතේ තියෙන්නේ වැඩිහිටි සංඛ්‍යාවට අංග සම්පූර්ණ බුලත් කොළ. එතන වැඩිහිටියෝ 35ක් ඉන්නවනම් අංග සම්පූර්ණ බුලත් කොළ 35ක් තියෙනවා. ළමයි 15ක් ඉන්නවනම් බුලත් කොළේ දෙකට ඉඳලා ඒකින් භාග තියෙනවා 15. එතකොට දන්නවා වැඩිහිටියෝ 35